නව විදුලි බලපනත් කෙටුම්පත දෙවන වර කියවීමේ පාර්ලිමේන්තු විවාදය ඊයේ පැවැත්ුණා. ඒ සඳහා සිදු කළ ඡන්ද විමසීමේදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 103ක් හිමි වූ අතර විරුද්ධව ඡන්ද 59ක් හිමි වුණා. ඒ අනුව ඊයේ දිනේදී නව විදුලි බලපනත් කෙටුම්පත දෙවන වර කියවීම වැඩි ඡන්ද 44කින් සම්මත වුණා. ඊයේ පැවැත් වූ එම ඡන්ද විමසීම පිළිබඳව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය මෙසේ අදහස් පළ කළා. මේ විදුලි බල පනත දැන් කොහොමාරි සම්මත වුණානේ. අද අබ සරණ වෙලා තියෙනවා කොමිසමට. කොමිසම් සභාවට තියෙන්නේ ඇමති මිල ගණන් ටික එව්වට පස්සේ රබර් සීල් එක ගහලා අස්සම් කරන්න තමයි තියෙන්නේ. පොහොට්ටුවේ මහින්ද රාජපක්ෂ මැතිතුමා මේකට වග කියන්න ඕනේ. මොකද පොහොට්ටුවේ සියලු මන්ත්‍රීවරු මෙහෙයුම් කරුවා හැටියට ඉන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා. ඒ නිසා ඔහුට ගැළවිජ්ජාවක් හම්බ වෙන්නේ ජනතාවගේ පනත මාරයි ඉදිරියේදී ගෙවල හමාරයි අපායේ ඉන්ටර්වල් එකේ ඉන්න පුළුවන් ජනතාවට මේකේ අභ්‍යන්තර රහස තමයි අදායිට හෝ අම්බායිට මේක අවසානයේදී යනවා මේ රටේ සුවරිත්වය භූ දේශපාලනය සම්පූර්ණයෙන්ම මේ දේශපාලන ගැත්තන්ට නැත්තම් මේ ව්‍යාපාරිකයන්ට පාවලා දී මේ පනත ඉදිරියේදී මේ රටට එන ව්‍යසනයට මේ කාංජන ඇමතිරාවගේ කිය යුතුයි දැන් රාජපක්ෂවරු පහුගිය කාලේ අපි දැක්කා මේ ලිඛිතව රනිල් වික්‍රමසිංහ මැතිතුමාට දැනුම් දෙනවා මේ රටේ සම්පත් විකුණන එක නතර කරන්න. මේ පනත දැන් සම්මත කරේ රාජපක්ෂවරුගේ පොහොට්ටුවේ කණ්ඩායම නොවේද? දෙපැත්තටම නැති ක්‍රමවේදයක් නේද රාජපක්ෂවරු කරගෙන යන්නේ. පනතක් කෙනකොට පනත සම්මත කරගන්න මේ කට්ටියගේ කණ්ඩායම මත උස්සනවා. මේ පනතේ ඇතුලේ තිබ්බ අපිට බරපතල කාරණාවක් මේ පනතේ කොහෙවත් සඳහන් කරලා නැහැ මේ පාරිභෝගිකය ආරක්ෂා කරන තැන. මේ පනත් තරහා විදුලි ඒකාධිකාරියක් ඇති වෙනවා. මේවට තමයි අපි විරෝධතාවය තියෙන්නේ. එක එකට ඕන විදියට අනපනත් ගෙනල්ලා මේ පාර්ලිමේන්තුවේ ඒ තියෙන මේ විකෘති වූ ඒ දේශපාලනය තුලින් ඒ විකෘති වූ දේශපාලන සංයුතිය තුලින් තමයි මේව සම්මත කරගෙන තියෙන්නේ. උද්ගලීකරණය පිළිබඳව අපි දැඩි වෙනස් මතයක් දරන්නේ විරුද්ධ මතයක් දරන්නේ. නමුත් මේ ආයතන කළමනාකරණය නිවැරදි කර ගැනීම පිළිබඳ අවශ්‍යතාවය රටක් වශයෙන් අපි අත්විඳින්මින් ඉන්නේ. මේ සුදු අලි නඩත්තු කරන්න ජනතාව මත පටවන්න තවදුරටත් බෑ. තරංකාරී මිල ගණන් යටතේ ආයතනයේ පිරිවැය අඩු කරලා එහි වාසිය ජනතාවට ලබා දෙන්න ඕනේ. විදුලි බල පනත නිසා මේ විදුලි බල මණ්ඩලයට අයත් කොටස් එක එක කැලියවට කැඩෙනවා. ඉතින් එහෙම වුණහින් පස්සේ අනාගතයේදී එක එක අංශ එක එක කෙනාට දෙන්න ඉඩ තියෙනවා පෞද්ගලිකව. එහෙම වුණහින් පස්සේ සම්පූර්ණයෙන්ම අනාථ වෙනවා, නන්නත්තර වෙනවා. අදානි වගේ කෙනෙක් සූර්ය බල ශක්තිය එහෙම ඒ විදිය කෙනෙකුට ලැබුණොත් එම එයාට සම්පූර්ණයෙන්ම මේ රට මෙහෙවන්න පුළුවන් මට්ටමක් වෙනවා. මේ විදුලි බල පනත එවැනි දෙයකට යොමු කිරීමේ හැකියාවක් තියෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.